රුක්ෂානට හැකියාව ලැබෙනවා රටේ ජනප්‍රිය කෙනෙක් වෙන්නට. රුක්ෂානට මොකද හිතෙන්නේ මේ කාලේ ගැන සහ අද කාලේ ගැන අපි කතා කරත් එහෙම මොකද ඇති වෙලා තියෙන වෙනසත් එක්ක මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඒ කියන්නේ ආසාව තිබ්බා ගොඩක්. ඒ කියන්නේ දැන් අද කාලේ සාමාන්‍යයෙන් එන්න අමාරුයිනේ. එන්නත් අමාරුයි, පවත්වාගෙන යන්නත් අමාරුයිනේ. ඉතින් ඒකමද ලොකු අවස්ථාවක් වුණා. ඒ කියන්නේ දන්නා දුරන කෙනෙක්ගේ මාර්ගයෙන් එන එක. මොකද අපේ අර සචිත්‍රකෝ වගේ කවුරුත්ම අපේ පවුලේ රංගපාන අය ඒකෙන් මේ කලාවට සම්බන්ධයි නැහැ. ඉතින් ඒ නිසා මේ මට ඒක ගොඩක් උදව් වුණා. මුලින්ම එන්නනේ අමාරු ඒක කරගන්න. ඊට පස්සේ ඉතින් මගේ වැඩක් තමයි මේ කාර්යයට කරගෙන යන්නේ. ඒක අම්මා මොකද කියේ මුලින්ම මේ ශාස්ත්‍රයට එනකොට? අම්මා ආසයි, සෑහෙන්න ආසයි අම්මා මේ තාත්තා. තාත්තත් ආසයි. එයා වුණාට අර ලොකුවට ටෙලිනාට්‍ය පස්සේ යන්නේ එහෙම එකක් නැහැ. එයා දැක්ක එයාට දැන් අනිත් අය තමයි කියන්නේ ආදුව හිටියා අර කිහෙම ආයත්. ඒ කියන්නේ අර එයා බිස්නස් කරන නිසා එයාට අර ලොකු ඒක ගැන දැනුමක් නැහැ. දැනුමක් නැහැ කියන්නේ බලන්නත් එයාට වැඩි එහෙම මේකක් නැහැ. ඉතියා කිව්වහම ආසයි තියා ඇත්තද ඉතියා අම්මගෙන් අහනද අර කිටියලු නේද කියලා. අම්මා තමයි ගොඩක් ඒව බලලා මේ කියන්නේ බලන්න බැරි වෙලාවත් මිස් වුණොත් අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එකෙන් හරි බලලා කියනවා. දැන් මට මේ ගැන කතා කරමු ඉස්සහ නේද පුංචි ප්‍රශ්නයක්. දැන් අම්මා කිව්වොත් එහෙම මේ දුව දැන් ඇති මේ රංගපෑවා. ඔයා දැන් අපේ බිස්නස් ගැන පොඩ්ඩක් බලන්න, ව්‍යාපාර පැත්ත පොඩ්ඩක් බලන්න කිව්වොත් එහෙම මොකද කරන්නේ? නෑ එහෙම කියන්නේ නෑ කියලා මන් දන්නවා. මොකද ඒ අංකෙට එක්කෙනෙක් ඉන්නවනේ. මල්ලි තමයි ඒවට තියෙන්නේ. බිස්නස් සම්බන්ධව ඒවා ඔක්කොම එයා තමයි මේ එයා තමයි ඒවා සුදුසු. මට ඕවා බොහොම හරියන්නේ.